ගාමිණී ව්‍යංගි වීල් එකට දාලා ආපු ගමන් අපි යනවා. ඒක මොකටද වීල් එකට දාන්නේ? හයි. ඒ රාජදේන කිව්ව කෙල්ල උනිදාස් කරන්න කියලා. මම ඒක උනිදාස් කරන්න කිව්වේ අර වෙන්න කලින්. දැන් ඒක ඔස්කාගේ ප්ලේස් එක කියලා වෙනවක් හරි ගුබ්බෑවක් පෙන්නලා තොපේ ඇස්වලට වැලි ගාලා පැනලා ගියොත් මොකද යව කරන්නේ? ඈ? හරි. කුවේම කරයිද? කියලා දවන් කාමරේට. අර වරන් ගිහිල්ලා දැන් බලාගෙන කන්ෆර්ම් කරගෙන ඊට පස්සේ නිදහස් කරන එක නිදහස් කරපන්. ගොම් මැඩ නොකර. හා. කෙල්ලෝ තියාගම. අර බොරු කිව්වොත් ඌවත් මරලා කෙල්ලවත් බලන්නකො ඉතින් මේ මනුස්සයා කරගත්ත දේ කිසිම පැත්තකින් මගේ ජීවිතේට නිදහසක් නැහනේ. හැබැයි මං කියනවත් විශ්වාස කරන්නේ නැහැ ටිරාන් මේක කරා කියලා. මොකද මං ඇස් දෙකෙන් දැක්කන වෙඩි තියෙනවා. ඒක මේ විහිළුවට කරපු දෙයක් නෙමෙයි. හරි. ඒත් ඇයි ටිරාන් ඒගල්ට කෝල්ස් අරන් තියෙන්නේ? එතනනම් පුංචි ගැටලුවක් මටත් තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මෙයාව රිමාන් කළේ. මේකේ ඇත්ත ප්‍රශ්නේ මේකයි. දැන් ටිරාන ප්‍රොඩියුස් කරේ පොලිස් ස්ටේට් එකේ නෙමෙයි. නියම් පොලිස් ස්ටේට් එකේ තියෙන අඟහරුවාද. තව දවස් 3ක් තියෙනවා. සාමාන්‍යයෙන් පොලිස් ස්ටේට් එකේ ප්‍රොඩියුස් කරා නම් සමහර විට ජජ් දවස් 14කට රිමාන්ඩ් කරන්න පුළුවන්. දැන් රිමාන්ඩ් කරේ දවස් 3කටනේ. අපිට සතුට වෙන පුළුවන්. මේ පොලිසිය කට්ටියම තමයි දාට එන්නේ. අපි try කරමු. හැබැයි පොලිසිය කතා කරේ තපේ පැත්තට. හැබැයි තින් අර confession එක ප්‍රබලයිනේ. අපිට මොකුත් කරගන්න බැරුණා. ඔයගොල්ලෝ මොන හරි බොනවද? බෑ. මම ඔෆිස් එක පැත්තේ තියන්න ඕනේ. ටිරන් නැති එකේ ඒ පැත්ත පොඩ්ඩක් බලාගන්න එපා. මං ගිහලා එන්නම්. දැන් ඔෆිස් එකට මූණ දෙන්නේ කොහමද? හරි. මං ඒක බලාගන්න. කොහොමත් ඒක බොරු චෝදනාවක්නේ. ඒක අපි හැමෝම දන්නවනේ. අන්තිමට ඉතින් බොරු චෝදනාවකට මනුවට මැරෙන්න වුණා. ටිරාන්ට හිරේ යන්න වුණා. මාදවි කෝකටත් ටිරාන්ගේ කේන්දරය බලව ගන්න. අනේ මම ඔය විශ්වාස කරන්නේ නැහැ. නෑ නෑ කේන්දර හරි. මට දෙන්න කේන්දරේ. මම දන්නේ කෙනෙක් ඉන්නවා. මම බලවලා දෙන්න. හරි මම බලන්නම්කො. අනේ තෑන්ක්ස් රජී ආවට. හරි මං ගිහින්. राजनी යමං කො වෙන දේ බලන්න මුන් සේරම සීන් එක දන්නවනේ ඔව් අපි එහෙම තමයි අපි අතර රහස් නෑ අපි අපිට ඕන දේ අරගෙන මුන්ට ඕන දේ දෙනවා උඹ හෙන රහසක් කියන්න වගේ කියාට ඒක ඇතුලේ ඇති ලබු ගෙඩියක් නෑනේ බං ඈ ඒක නිසා දැන් මුන් දැනගත්ත කියලා අවුලක් නෑ මුන්ගෙන් හංගන්න දෙයක් නෑ online එකන ගන්නත් office වැඩ කරන්නත් dialog home broadband within then unlimited data දැන් ඊළඟට remand වෙන්න ඕනේ මාධවීමයි එතකොට ඔක්කොම හරි එතකොට සෙනරු සෙනරු ඉතින් අපි දරුවා අපේ ගෙදරවන් එමු ඒ අපේ පුතාගේ දරුවානේ දැන් ඔයාට කවුද කිව්වේ ටිරාන arrest කරයි කියලා
मगे आलुवे कौदे එයාගේ තාත්තා වැඩ කරන්නේ පොලිසියනේ. ඉතින් මං තිරාන් ගැන එයාලත් එක්ක කතා කරලා තියෙනවා. ඔයාට පිස්සුද දුව? මේ පවුලේ ප්‍රශ්න මොකටද පිටහත් එක්ක කතා කරන්න යන්නේ? ඇයි? ඒ දැනගත්තාම මොකද වෙන්නේ? මේ මිනිස්සු දැනගන්න ඕනේ ওই තිරාන් කියන උන් කොයි වගේ જાතිය ආයේද කියලා. බලහත්කාරයෙන් අපේ පවුල් වලට රිංග ගත්ත මතිවට කරන දේවල්. මේ මිනිස්සු දැනගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය ඔක්කොම පිට මිනිසුන්ට කියන්න ගියාම හරි ෂෝක්. හරි හොඳට තියෙයි වැඩි. හරි හරි. දැන් අපි ඒක නෙවෙයිනේ කතා කරන්නේ. ඔය දෙන්නත් මුඛාක් හරි එකක් අල්ලගෙන කියවනවා. මේ මට හරි ආසයි. අරයට ගිහිල්ලා අරකිට පල් හිනාවක් දාලා එන්න. කොහෙද? මාධවිලා ගෙදරද? මාධවි? මාධවිලට කොහෙද ගෙවන්නේ? ඒක අපේ දරුවගේ. මාධවිට ගෙවල් තිබෙන්නේ නැහැ. අපේ පුතාගේ ගෙවල් කොහෙද අනේ දැන්? ඒ ඔක්කොම මාධවිට අයිති වෙලා ඉවරයි දැන්. අයියෝ, නායි පටන් ගත්තා. මාත්‍රිකාවෙන් පිටපතින් නැතුව කතා කරන්න ගොනේ. මෙයානේ මේ පැත්තටද කියන කතා කරන්නේ. මෙයාට අපට වැඩිය මාධවි ලොකුයි. මොන් වට එහෙම දෙයක් කිව්වේ නැහැ නේ? මොකද නැත්තේ? කට ඇරියොත් මාධවිගේ මාධවිගේ මාධවිගේ. මාධවි කලේ අපේ දරුවගේ දේවල් කොල්ල කපු එකනේ. මාධවිට ඇති දෙයක් නැහැ. ඔන්න ආයෙත් පටන් ගත්තා. මාත්‍රිකාවෙන් පිටපණින් නැතුව ඉන්න කොහොනේ? ඔය දෙන්නත් එක කතා කරන්නට වැඩිය හොඳයි නිකන් ඉන්න එක. පටන් ගත්ත තැනින් නෙවෙයි ඉවර කරන්නේ. දෙකම එරමණිය අතු. මං යනවා. උතරින් දකුණට. अभी ऊट भय वेन्नोनद බලට උන්නම් බය නෝ හිටපන්. හැබැයි මං ඌට බයයි. ඔල ෂේප් එකේ පාරේ ඇවිදිනවා වගේ ගිහින් බලාගෙන වරේ. හැබැයි පරිස්සමි. මගේ මිනිස්සු හැමතැනම ඉන්නවා. බෑබතුල් ලෙඩ දා ගන්න නම් එපා. අද බලා ගන්නනේ ඕනේ. ෂේප් එකේ ගිහින් බලාගෙන වරේ. මේක පට්ට පොට්ට ගන්න බා. ගන්න ඕනේ මේ වගේ පොට්ට ගන්න තමයි බා. අර මූසල ගෙදර ඉඳලා අපිත් මූසල වෙලා. රාජයියට වෙඩි වැදුනේ තේ ගෙදර මූසල කමඩ දන්නේ. ඉන්න තැනට කරහන්නේ පා බං. අනේ මේ ඉන්න තැන පලයක යන්න. මනුසත්කාර මෙහෙයුම පූර්ණ දායකත්වය ඩයලොග් මනුත් එක්ක ජීවත් වෙලා දැන් මෙයාත් එක්ක ඉඳි නිකන් පිස්සු වගේ. ඇයි ඉතින් මොකද්ද වෙනස? මනු වැඩි කතා බහ කරන්නේ නැති කෙනෙක් නේ. ඉස්සර මට තිබුණු ලොකුම ප්‍රශ්නේ එයා කතා කරන්නේ නැති එක. මොන දේ ඇහුවත් හා කියලා උත්තර දීලා නිකන් ඉන්නවා. දැන් එකට මෙයා ඔෆිසර්ලා ගෙදරවම නිකන් සුනාමියක් වෙරළට ගහනවා වගේ. කියවන්න ගත්තම ඉවරයක් නෑ. දැන් ඉතින් දෙකෙන් කෝකද ඔයාට හොඳ? අනේ මන්ද. ඒක තියනකොට ඒක නරකයි, මේක තියනකොට මේක නරකයි. මැඩම්. මැඩම්. अनुराध्या
ගෙට්ටුවේ මෙහා පැත්තට ගණ්ඩ දෙපාද කියලා හණ්ඩයි මම මේ ආවේ. කමක් නැහැ. එන්න කියන්නකෝ. ටිරන් මහත්තයා ඇවිල්ලා ප්‍රශ්නයක් ඇති කරයිද මැඩම්? නැහැ. ඒක මම බලා ගන්නම්. ගුණපාල ගිහිල්ලා එහේ මහත්තයාව ගෙට්ටුවෙන් ඇතුළට ගන්න. හොඳයි මැඩම්. ඇයි අනුරාධ ඇවිත් තියෙන්නේ? ඔයා කියවන ටිරන්ව පන්න ගත්ත කියලා. සමහර විට ටිරන්ව ඇරස්ට් කරා කියලා එයාට ආරංචි වුණත් දන්නේ. මෙච්චර ඉක්මනට ආරංචි වෙන්න කොහොමද? අපිත් මේ දැන් උසාවි නම් ගෙදර ආවේ. මට තේරෙන්නේ නැහැනේ. අනුරාධ එන්න ඇතුළට. නෑ කමක් නෑ මං ඇතුළට එන්නේ. මම මේ වැදගත් දෙයක් කියලා යන්න ආවේ. හැබැයි මාව නම් මේකට අල්ලගන්න එපා. මොකටද? මං උදේ බලද්දී මගේ බෑග් එකේ මේක තිබ්බා. මේ මොකද්ද? මුද්ද. මං දන්නේ නෑ ඔක කාගේද කියලා. ඒත් මෙහෙත් මුද්දක් නැති වෙච්ච කතාවක් වුණානේ. මේ කොහොමද ඔයාගේ බෑග් එකට ආවේ? මං නන්දා ගත්තේ නෑ. මාව අල්ල ගන්න එපා. ඔය දිව අදාගත්ත නම මේ කරා මෙහෙන්නේ නෑනේ. එන්න අතලට. නෑ කමක් නෑ. මම යන්න. ටිරන් දැනගත්තොත් මිස්ටර් දොස්කිය. මං ආවේ ඕක දීලා යන්න. පොඩ කොහෙල බලන්න කවුද ඔක මගේ බෑග් එකට දැම්මේ කියලා. මොකද මට නම් හිතෙන්නේ මාව ඔය හොරකමට අහු කරන්න ඕන නිසාම ඕක මගේ බෑග් එකට දැම්මයි කියලා. එහෙම වෙන්නත් පුළුවන්. එන්න ඇතුළට. නෑ කමක් නෑ මම යන්න. Thank you. එන්න ඇතුළට. ගෙදරට ආපු මිනිස්සෙක් වෙහෙම පිටපාරෙන් යවන සිටිතක් අපේ නැහැ. ඇවිත් වාඩි වෙන්න. මේ මගේ යාළුවෙක්. කලන්තයක් කෙල්ලුවා. ඒක මම වීල් එකක් දාන් ආවේ. මේ මගේ මූණ අත පහ හිරවෙලා බා. තරෝජිනි. හරි හරි. ආරි දාන ඕසෙට. අපි මෙතන ඉන්න තුවා තුල් ටැම්ක. මගේ මුළු ලෝකෙම කරගෙන ආවේ බා. යංකො. හරි සමට. ටිරාන්ට වෙඩි තියපු කෙනා රූත් වගේමයි. අපි මුලින් හිතුවේ මේක කරේ රූත් කියලා. මන් දන්න තරමින් නම් රූත් කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. එයාගේ පෙනුමයි කතා බහ කරන විදියයි ටිකක් අමුතු වුණාට එයා හරිම සංවේදී කෙනෙක්.
යාට කරන්න ඕන වුණත් මං හිතන්නේ ඔය වගේ වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා. අනික එයා ටිරන්ට මොකටද වෙඩි තියන්නේ? මොනවා ගන්නද? ඒක තමයි අපිත් කල්පනා කරේ. ඒ උනාට පොලිසියෙන් අල්ලපු ගෑනු ළමයා පොලිසිය කියනවා එයා කරන්නේ බොරුවක් කියලා. දැන් කොහොමද ඒ ගර්ල්ව හොයාගෙන තියෙන්නේ? මම ඇත්තම කියන්නම්. අපිට මේකට රූත සැක හිතුන නිසා මම රූතට කෝල් කරා එයා මෙහෙට ගෙන්න ගන්න. ඒත් ආවේ නැහැ. ඒ නිසා අන්තිමට පොලිසියෙන් යාගේ නම්බර් එක ට්‍රේස් කරලා ලොකේෂන් එක හොයාගත්තා. මාළබේ අපාර්ට්මන්ට් එකක්. එතනදී තමයි ওই ගෑන ළමයා හොයාගත්තේ. එහෙම නැටි තින් රූත් නෙවෙයි නේටි? නැහැ. ඒත් මේ අල්ලපු කෙනා කියන්නේ ආ රූත් කියලා. එයත් ඒ වගේමයි. මට නම් තේරෙන්නේ. හැබැයි මම දන්නේ එකම දේ රූත්ට එහෙම ටිරාන්ට වෙඩි තියන්න කිසිම හේතුවක් නැහැ කියන එක විතරයි. එච්චරයි. අනික රූත්ට එහෙම වෙඩි තියන්න පුළුවන් කියලාවත් මම නම් හිතන්නේ. එතකොට කවුද මේව කරන්නේ? අනේ මම ඔයාලට උත්තර දෙන්න යන්නේ නැහැ මිස්. ඔයයන් වෙන්නේ අන්තිමට මේ අහකින් අපි නරක මිනිස්සු වෙන්නේ. නෑ. ඔයාට හිතන දේ කියන්න. කාටද මාව මේ ගෙදරින් අයින් කරන්න ඕනුනේ? කාටද රූත් වයින් කරන්න ඕනුනේ? දැන් ඔය මුද්ද මගේ බෑග් එකට දාපු එක උනත් එහෙම වැඩක් නේ. මාව හොරෙක් කරන්න. කාටද එහෙම කරන්න ඕමනාව තියෙන්නේ? මොකටද එහෙම කරන්නේ? අන්න ඒ ගැන පොඩ්ඩක් ඕගොල්ලෝ හිතලා බලන්න. අද අපි උඹටයි මේ සහෝදරට යන්න දෙනවා. හැබැයි ඔබ අපේ පේන තෙක් මානින් ඉන්න ඕන. එක කාලයක් ඇහුවා ලේලි පුතාව මරා ගත්තා නේද කියලා. ඊට පස්සේ අහන්න පටන් ගත්තා පුතා මරපු මිනිහත් එක්කලා ලේලි දැන් කසාද බැඳලා ඉන්නවා නේද කියලා. නන්දේ. ඔව් ඉමලේ ඉන්නවා. ආ. ඔකෝ වැදලා දින්නේ.